දූෂණය වංචාව, නාස්තිය, අක්‍රමිකතා සහ අකාරක්ෂමතාව ගැන රටට ඇත්ත කියන ටෙලිවිෂන් ටෙලිවකිය දැන් අදලියන්නේ තුන්සේ හතලිස් නම වැනි ටෙලිවකිය. දින කීපයක්න් ටෙලිවකී ලියන්න බැරිවගිය. ඔබ දන්න අප කිසිම විටක ජාතිවාදය ආගම්වාාදය කුලවාදය ගෝත්‍රවාදය වෙනුවෙන් පෙනී සිටියේ නෑ කියලා. පෙන සිටින් න්නෙත් නෑ කියනෙක බට විශ්වාසයි නේදඒ වගේමයි රටක ප්‍රශ්න ගිනිතියලා ගහමරාගෙන විසඳන්න පුළුවන් කියන පහත් මානසිකත්වයක් අපිට නැහැ මේක දුප්පත් රට මේ මහපොළවේ හද තියෙන කුම්ම ොහෝ ගොඩ නැගිල්ල කාට පෞද්ගලිකෝ අයිති වනත් එව ගිනිතියන්න කඩාබිඳදාන්න විනාශ කරන්න කිසිවකුටත්යිතිය. නෑ කියන තැනඉදල තමයි අප නිරන්තරයෙන්ම ටෙලිවැකිලියලා තියෙන්න්නේෙත් හෙටලියන්නේෙත්. අප මේතාක් පෙනනිිසිතිේ ඒ සාරධර්ම මත පිහිට ළමයි. අප මේ ටෙලිවැකි හරහා පෙන්වා දෙමින් ඉන්නේ මේ රට බිඳවැටීමට හේතු වූ සැබෑ කරුණු. යථාර්ථය. මේ රට දර්ශක තුනකට වැඩි කරූර යුද්ධයකට මුහුණදුන් රට. ඒ කරූර යුද්ධය උතුරට උතුරේ තරුණ ජවේ අහිමිකලා වගේම, රුණ කැරලි දෙකින් හම්බත්වලා හිටපු දකුණ ටත්න් දකුණේ තරුණ ජවය තවත් අහිමි කලා. එක තමයි ඇත්ටර්. උතුරේ දකුණේ තරුණ කොල්ලො කෙල්ලෝ අත්පා ඇස් නැතිව කං ඇහෙන්න්නේ නැතිව රෝධ පපුටුවල සුසුම්ලනවා මතකතියාගන්න. උතුරේ මේ යුද්ධේ නිසා අර නොමලගේකින් අබහය නොවගේ තමයි උතුරේ තරුණියකු හෝ තරුණියෙකු මැරුණි නැතිගයක් හොයා ගට බෑ. හොඳේ අතුරු දන් අයත් එමටයි. ෘපියල් කෝටි ප්‍රකෝටි ගණන් ධනය මේ යුද්ධය නිසා පටහිම වුණා උන්ඩවලට වැෑ කරුණා. එදා අවතුරේ තරුණ කොල්ලන්ගේ කෙල්ලන්ගේ කරේ සයිනයි් කරල එල්ලපු ප්‍රභහ කරන්න මරලදාපු බව සත්යක්. නමුත් ප්‍රභහ කරන් එක්ක එකතුවෙලා සයිනයි් කරල එල්ලපු කරුණ අම්මාල්ල පිල්ලයාල්ල අදත් රජ සැපටජීවත්තේෙන. තුරටයි දකුණටයි මරණයේ පණවිඩියදුන් සමහර निින්දිත දශපාල්ලක්ඥயின் අදත් සැපටට වැජෙනවා. එහව රටක එහෙව් අතීතයක් ඇතුලි තමයි මේ දවස්වල ආයයේ ඔයත් දහතුන කරලියට ඇවිල්ල තියෙන්නේ එනිසා දහතුන මගහැරලා යන්න විදිහක් නෑ ටෙලිවැැකට එදා මේ දහතුන කරලියට එනකොට අප ඒ ගැ ටෙලිුවකි තුනක් ලිව් වනේද ඒගට තමයි රාපියෝ මේ දඩුකද ගහන්ට හැදවේ ඒ මේ මාතෘකාව කරලියට එනකොටම ආය දකුණ උනුසුම් වෙනවා කියන තැන ඉඳලයි පිළි්වේ සමහර දෙමල දේශපාලන නායකින් එක එක ජාතියේ කුපිත්ත කරන කතා කියන්න පටන් ගන්නඒ ට දහුණේ සමහර දේශපාලන නායකින් උත්තර දෙන්න පටන්ගන්නවා. දැන්නට ජාතින් අතර මේ තියෙන සමගේ පවා පලුදුවෙන්ට පුල්වන් කියලා අප පෙන්වා දුන්නා ඇත්තටම මේ දහතුන ඉල්ලන්නේ දහතුන දෙන්න හදන්නේ ඔය දෙ පැත්තිම දේශපාලන නායකෝ හොඳේ ඒ වගේමයි ඔය දහතුන දුන්නුත් බලාගෙනය කියෙන පිරිසාතරත් වැඩියමින්නේ දේශපාලන නායකයෝ. එදා ටෙලිවැකිවලින් කිව්වේ අයමේ නිකම් හිත් අමනාපකම් ඇතිවෙනවා මිස ලැබෙන දෙයක් නෑ කියලයි ඔක තමයි සුද සිංලෙන් තේ. න් කල්ල ලිව්වේ. අද මේරටේ උතුරත් දකුණත් දෙකම මුහුණ දෙමින් සිටින්නේ එක සමාන ප්‍රශ්ණවලට. එක තමයි ආර්ථික අහේනිය. ආර්ථික බිඳවැටීම, ආදායම් මාර්ග ඇහිරීම, ඔය ඉන්දියානු දීවරයෙන් ඇවිල්ල අපේ මත්සේ සම්පත නිලාගෙනයනයක උතුරටම ප්‍රශ්නයක්, තරුණ ප්‍රජාවතුළ ඇති අනාගතයක් පේනෙ නැති ඉච්ඡා බංගත්වේ. දැහරියට මේ දහතුන කියන මාතෘකාව අරමේ සූර පප්පගේ වෙධාරිෂ්ටය වගේ වෙලා. සමායේ දවන කුසගින් ආර්ථික ටලු දොස්තරල රටහරෑයාම ඇවිතරක්නේ ගුරුවරු ත්‍රට අඇතරයාම මගේ දැවන ප්‍රශ්න යටකරන් දහතුන කරලියේ ඇවිල්ලනේද. කරලිටාවනෑ කරලියට ගෙනවා. ඇත්තටම අද උතුරයි දකුණයි දවන ප්‍රශ්නය දහතුනද එකයි අපේ ප්‍රශ්නේ, පොලිස්් බලතල ඇතිව දෙෙනවද තුවක් වුව දෙනවද නැද්ද. උන්ඩ එක්ක තුවක් වෝ දෙෙනවාද නැද්ද මේවද රටදවන ප්‍රශ්න. ඇ කිලි බිත්තරයක්ත් ගේන්නේ. ඉන්දයාාවෙන් තවටි දසකින් ොස්තරලත් ආනයන කරට වෙන දැටමත්තු තින් පෞද්ගලික රහල්වල් නම් හදවත් සැත්කම් කරන්න ඉදිය දොස්තර ො තරම හොදේ අස්ප ගනන්න මේ අන විදිහට තව ප යි ට රෝහල් නම් රේවි. රජයේ රෝහල්ටික හහිලම අන්න්න පුළුවන් හරිද නැත්තනම් නමට තියාගෙනයන්ටත් පුළුවන් දැවෙන ප්‍රශ්න එමටයි අනික ඔය පින්ලියල්ල කරුණම්මාල්ල මොකෝමි ආය තුවක්කු ගනීදාාතට කවදාවත් නෑ ඒ උන්දල දන්නවා තුවක්කුව අතේ තිබුණු ජීවිතයට වඩා දස්සද. දහස් ගොුණයක් මේ අද ජීවිතය සැපවත්ගේල හන්ඳේ සිංගපපුරු ජීවිතය හරි රහයි කියලා උොන්දල හොඳට දන්නවා. ඇත්තටම උතුරේ තරණයටත් දකුණේ තරනයන්ටත් උරම කරලා දෙට ඕනේ අන්න ඒ පල්ලියල්ල කරුණ අම්මාල්ල සහ මේ අපේ දේ සපාලක්නෑයි ඒ උන්දලත් විඩින සැපවත් ජීවිතය. ඇ ඒසිගපපුර ජීවිතමයි දැට ඕනේ එහදා අපේ ටෙිබැකේ දඩුකදේ ගහන් හැදුවේ මේ අපැස්සුවක් ප්‍රධාන ප්‍රශ්නයක් නිසාඒ එකට හිතරරිදිල නේද ඒ තමයි අපි අපපු ප්‍රශ්නය එක අදටත් වලංකයි හොදේ. මේ යුද්ධෙන් කොයි දේශපාලලක්ඥගේ පුතාද දුවද මියගේ. උතුරේ දේශපාලක් ඥින්ගෙන් සියට අනු නමේකගෙම දුවල පුතාලයින්නේේ? යපේ අපේ උන්දලගේ කොහොමත් යරෝපේ හරිනේ අනික මේ දහතුන හැමදාම කරලියට එන්නේ චන්දය ලංවෙන කොටනනි චන්දකුට්ටි කඩාගන්නට හරිද! දෙමල චන්දවලට ඇහ ගහලගේෙන මාත්‍රෘකාවක් නේද චන්ද පෙරහැරේ ඔය ඩංකුට 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 ඕුන් හතුනකමින් බෙර ගහගන්න දහතුනේ ගිනි බෝලය කරකෝමින් ගිනි ගිනි බෝලේ රැලි රැලි මාලේ මේ දහතුන කොහෙන්ගෙනවෝ ඉන්දියාවෙන් ගෙනනාව කියලා දඩින් බිින් ඩුන් කියල අතහරනු නේද. දක්කන ජනාධපති පාර්ලිමේන් දෙදකිව කතාව. පලාත් සබා. ඇත්තවසේම හෝසිකරන්න බෑදැන් ප්‍රතිග්නා දීල වල් ටවල් ගනාවකට මේක ක්‍රියාත්ම කරනවා කියලා විධාආ්ඩු. පලාාත් සබා බලයබෙදීම දහතුන්වෙනි විවස්ථා සංශෝධනය මේ රටේ උත්තරිත නීතියයි. ඒය නොසලකාන්ට අපට සැෑහැකියාවක් නෑ. ය ක්‍රියාත්මකිරීමට විදායකයත් ්‍යවස්ථාදායකවත් බැඳී සිටිනු. ඒක කියන්නේ අපේ රට එකක රටවලට පොරුන්ද වෙලාලු. ඇ? අපි රටේ පාලනය අපේ රටේ විවස්ථාව පවා ක්‍රියාත්මක කරන්නේ මේ අසල් වැසි රටවල බිර පදවලටනම්. ඇත්තටම ඔබට තේරෙනවාද. අප මීට පෙර ටෙල්ිවකකින් කියව් පරිදි අප ස්වාධීන ස්වයිරීය නිදහස් රටක් නෙවෙයි කියලා. අපව ආර්ථික වගේම දේශපාලනිකවත් අහල්ල පහලට උගස්තියන ජාතියේ උගස්තිය පුජාතියේ. ාලකින් සෙට් එකකට තමයි අපි මාරුවෙන් මාරුවට මේරටේ බලය දුන්නේ ඇ? ආයෙත් දෙනවද කියන එක තමයි දැන්තියෙන ප්‍රශ්නය. ඒ උත්තරය තියෙන්නේ ඔබේ අතේ කියලා තුන් සිය හතලිස් නමේ ඔන්න අවසන් කලා අය ටෙලිව කියිය පස් එහෙම? ඕන් ඉතින් මේ දහතුන එහෙම අරගෙන මඒ පප්පල ටික මෙහ ආය අපේ පස්ස එහෙම පන්න නො හැමනෙවෙේ හෝන්දේ?